संसार गमने में संसार कथावे अपि एविदयान दुर कोतरेम्द कीला कियनवनम समहर नवातन पलवल अपिट जीविते हरी सांसारिकाय कीला हितेनवा ए हेम तनकम अपि नवतेनवा मदकट हरी गुडक विलावट अपे एस देकट मुन गहेन एस अपिट में जीवित कथावे कोहे हरी हमु वेला तियनवा कीला अपिट हितेनवा ये बंदीम अभी हरे तदेन नल्ल गन्नवा अत्थरेन्नद एहेम नत्तम मगहरेन्नद एहेम नत्तम सदा कालिकव निम नोवेन गमनक् यन्नटद कियला ए मोहतेदी अपि दन्ने नैहे नमुत् अपि हरि आदरेन ए बंदीम वल वेलेनवा नैति वेन्न यनकोट अंडनवा नैति वेद्दी तद करला अल्ल गन्नवा मे जीवित गमनम लोकु बंधनयक् लोकु बंधीमक् अत हरिन्न बेरी कथावक् मिनिसुन विधियट अपिट जीविते मे अत हरिन्न बेरी कथा अतरे ली नहरवलट बद्ध वेच्च बंधीम तियेनवा हेमदामत् ए बंधीम यली यलित् ओबट मतक् कर देन्नट ए सेनिहसे बंधीम वलिन् ओबव वेला गन्नट आदरे गन उपट कियान्नट कथा करन सुंदरम होराव जीविते आदरे बंदने सुंदरु नवा तेन्पल मे ओब आदरेन वलंदगत बंदना हेमुम हितनवा आदरे करन्नोने लोकेट पेन्न कियला आदरे तियेन्नोने मुलु लोकेटम एहेन देनेन मानेक कियला है बै ओब धन्यवाद महा मिरक थरा मादरे हिते दरागन ए आदरे हंगगन आदरे करन्न पुलुहां एक चरितयक मे लोके इन्नवा कियला समहर विट ओबगे उत्तरे कुमक वेइद ओ कियाइद नै कियाइद मम कियनवा ओ कियला गहनियंगे जीवित कथावतुल कांतावकगे जीवित कथावतुल अपिट हम्बवेन्ने सीमा विरहितव कोंदेसे विरहितव आदरे विदन्नट पुलुहां आदरे करन्नट पुलुहां एकम एक प्रेमवंतयाई ओब कियाई नै अपे कथातुल अपिट बोहो प्रेमवंतेन मुन गहिला तियेनवा कियला नमुत मम कियनवा ගැහණියගේ ජීවිතය තුළ දියණියගේ ජීවිතය තුළ ඇයට මුණ ගැහෙන්නේ සදාකාලික ප්‍රේමවන්තයෙක් නම් එකම එක ප්‍රේමවන්තයෙක් නම් ඒ තමයි ලොවටම හොරෙන් මහමිරක් ආදරේ හිතේ දරාගෙන හංගගෙන ආදරය කරන අපේ ආදරණීය තාත්තා ඒ ප්‍රේමය මේ යන තුරාවටම නැති වෙන්නේ නැහැ මිය දෙන්නේත් නැහැ इधन तवा तटुआटे का मुकटद यम अद तवसी अफ हितुआ वे आदरणीय बंदनाव मे तागे दुवगे वर्णनावट वेनकर नट अवसी के ये आदरणीय बंदीम शक्ति मतकर नट ये लिंग तो आदर बंदीम गेन कथाकर नटम ओन केला पे हितुआ ये निशा अफ बंदना तुलट बहुम आदरेन खेन्दा गत्ता ओब बहुम होंदीन दन्ना आदरन आदरणीय चारित्र्य आदरणीय थाने हेबई ओबदान्य मेहम के प्रवीण चित्रपट टेलीनाट्य अध्यक्ष चंद्र रत्न मापिटिग महात्म्य आदरणीय विशेष आराधना किसुति අද දවස මං හිතනවා සර්ගේ ජීවිතේ ගොඩාක් දේවල් මතක් වෙයි කියලා. සාදරණීය තාත්ත කෙනෙක්. ඒ වගේම
මේ ලෝකයේ තුල බොහෝ ආදර බැඳීම් දැකලා තියෙන කෙනෙක් විශේෂයෙන්ම චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් කියලා කියන්නේ තමන්ගේ ගෙදර ඉන්න අයට විතරක් නෙමෙයි ඒ තමන් ළඟට ඇවිල්ලා වැඩ කරන අයටත් ආදරයේ සෙනෙහස දක්වන්නට පුළුවන් රැකවරණයේ බෙදන්නට පුළුවන් චරිතයක් තමයි අධ්‍යක්ෂවරයෙක් කියලා කියන්නේ මේ භූමිකාව තුල ඔබට අධ්‍යක්ෂකවරයෙක් බවට පත් වෙන්නට විශේෂයෙන්ම කලාව තුල සැරිසරනකොට පවුලෙන් ලොකු ආදරයක් තියෙන්න ඕනේ ඒ පවුල් බන්ධනය කොහොමද නිර්මාණවලට යොදාගත්තේ කියලා මුලින්ම කතා කරමු සර් විශේෂයෙන්ම කියන්න ඕන කාරණාවක් තමයි දැන් මම ගොඩාක් මගේ තරුණ කාලය තුළ කාර්ය බහුලම මිනිසෙක් ගොඩාක් මම ටෙලිනාට්‍ය කළා මම ටෙලිනාට්‍ය 70කට ප්‍රමාණ ප්‍රමාණයක් කරලා තිනවා එතන චිත්‍රපටි 10ක් කරලා තිනවා ඉතින් මේ නිසාම මට පවුලත් එක්ක තිබ්බ සම්බන්ධතාවය ගොඩාක් අඩුයි හේතුව මේ මම ගොඩාක් කාර්ය බහුලයි සමහරලාට මම එක ටෙලිනාට්‍යයක ෂූටින් ඉවරලා එනවා වෙන එකක ෂූටින් වලට යන්න. ඉතින් නිතරම දරුවොත් එක්ක තිබ්බ සම්බන්ධය වුණත් මගේ අඩුයි කියන්නේ ශාරීරිකව තිබ්බ සම්බන්ධය අඩුයි. උදේ අපි මං පාන්දර යනවා අපි ෂූටින් වලට. ගිහිල්ලා මම එන්නේ ගොඩාක් රෑ වෙලා සමහර මැදියම් රෑ. එනකොට ළමයි නිදි. භාර්යාව විතර හැරලා ඉන්නේ. ඉතින් ගොඩාක් මං වෙනුවෙන් ඒ ඔක්කොම සෑහෙන කැප කළා. ඒ කියන්නේ මගේ බිරිඳ මගේ දරුවන් සියල්ලම විශේෂයෙන් දුවලා දෙන්න. ඒගොල්ලෝ මගේ ආදරය නොදැක්කට ඒ කියන්නේ ඔවුන් භෞතිකව නොදැක්කට ඔවුන් මාව තේරුම් ගත්තා. ඒ කියන්නේ තාත්තා කවුද? සමහර වෙලාවට මොන හරි මගේ බිරිඳ මට දොසක් කියන කීරකට මොන හරි වැරද්දක් කියන මගේ දුව තමයි මාව ඩිෆෙන්ඩ් කරන්නේ. විශේෂයෙන් මම දරුවන් ගැන කතා කරන මම සංවේදීතියක් මේ මම විඳපු අත්දැකීම් එක එතකොට හැබැයි මට ඒ හම්බ වෙච්ච ඒ අතුලහන්තෙන් ආපු ඒ සපෝට් එක ඒ කියන්නේ ඒගොල්ලන්ගෙන් ආපු මට ඒ උපකාරය ඒක මතු පිටින් නොපෙනුනාට මට ඒගොල්ලෝ ලොකු හයියක් වුණා මගේ බිරිඳත් දරුවන් මගේ විශේෂයෙන්ම මේ කලා ජීවිතයේ ඒ තම කාර්ය බහුල ජීවිත මම ගත කළ මගේ තරුණ අවදී ඒ මට ලැබිච්ච මේ පවුලෙන් ලැබිච්ච සහාය තමයි මට නිවැහැනිල්ලේ හොඳ විවේක සුවයෙන් යමක් කරන්න පුළුවන්නේ මෙච්චර නිර්මාණ මට කරන්න ආශිර්වාදයක් බවට පත් වෙලා තියෙනවා තාත්තා කියලා කියන්නේ අකුරු තුනක් පුංචි වචනයක් හැබැයි ඒ වචනේ තුල මහා බරක් තියෙනවා දුවේගේ ජීවිතේ පළවෙනිම වේරය තාත්තා ඕනෑම සද්දන්ත පිරිමි ආත්මයක් තාත්තා කෙනෙක් වෙන දවසට අතිශයින් සංවේදී වෙනවා. ඔබතුමාටත් මතක ඇති ආදරය විවාහයකින් කෙලවර කරගෙන කෙලවරක් නම් දකින්නේ නැහැ විවාහෙන් තව බැඳීම තද වෙනවා. ඒ බන්ධනයේ ඇතුලේ ඒ බන්ධනයට දියණියක් එකතු වෙනකොට අපි කියනවනේ තාත්තලා ආදරේ දුවලට කියලා. ඒ කාලේ මතක ඇති මේ දුවෙක්ගේ ආදරය කොහොමද දැනුනේ ඔබතුමාට? මතක ඇතිනේ. දැන් මම හොදේ කියොතෙන් බිරිඳගේ ඒ අපි දෙන්න ආදරය කරලා ප්‍රේම කළා අපි පාසල නැවදී ඉඳලම තිබුණේ නමුත් අර ඒ තිබිච්ච ප්‍රේමයට කියන්නේ ඒකත් එකම වගේ තිබෙන ඉතා අපූර්ව ප්‍රේමයක් ආදරයක් ඇතුණ දරුවත් එක්ක මගේ දරුවන් ඔක්කොමත් එක්ක විශේෂයෙන් දුවලා දෙන්න එක්ක ඉතින් මම ඒ දෙන්න තුලින් දැක්කේ මගේ බිරිඳගේ ස්වරූපයම තිබෙන ඒ වගේම උතුරායන ආදරයක් මම ඒ දෙන්නගෙන් දැක්කේ. ඉතින් මම ගොඩාක් ඒගොල්ලන්ට හරි සමීපයි. සමහරලාට මම කතා කරන්නේ නැහැ ඒගොල්ලොත් එක්ක මේ. නමුත් ඒගොල්ලෝ දන්නවත් ඒක. මගේ දෙවෙනි දුව දවසක් කිව්ව තාත්තගේ ආදරේ හරියට මේ මාරු සල්ලි දෙන්නේ නැති කොන්දොස්තර වගේ. ඒ කියන්නේ දෙන්න වගේ ඉන්න දෙන්නේ නැහැ.
හරි මොපු මාව තමයි දීලා තියෙන්නේ ඉතින් ඒක තමයි ඇත්ත කතාව හැම තාත්තෙක් මෙහෙම තමයි සර් ඒ කියන්නේ ආදරයේ හදවතේ තමයි දැන් අම්මලා පුංචි දෙයටත් කෑ ගහනවා පුංචි දෙයටත් කියවනවා මන් නැත්තම් මේ දේවල් කරයි හැබැයි තාත්තා හරි නිශ්ශබ්ද චරිතයක් හැබැයි දරුවෙකුට මොනවා හරි දෙයක් වෙලා බලන්න ඕනේ තාත්තා මොන තරම් කලබල වෙනවද ආදරේ අපි දකින්නේ අන්න ඒ වගේ වෙලාවට ඔබතුමාටත් හිතෙන්න ඇති දුවේ නුඹ මගේ ප්‍රාණයයි සැබෑ උණ සුබ සිහිනයයි කියලා सुबह सी
අපි ගොඩක් වෙලාවට දකින්නේ තාත්තා කෙනෙක් ගෙදරින් යන එක. ආපහු සැරයක් හවසට ගෙදරට එන එක. අපි ඒ අතරතුර කාලය තුල තාත්තා මොකද්ද කරන්න කියලා මොහොතකට හරි හිතුවද අපිට මොනතරම් වැඩ තියෙනවද කියලා කියයි. අපිට ඒ ගැන හිතන්න වෙලාවක් තිබෙන්නේ නැහැ කියලා කියයි. ඔබ මොහොතකට හිතුවද ඒ උදේ වරුවේ වැඩට යන තාත්තා හවසට ගෙදරට එන තාත්තා තමන්ගේ දවල් කෑම වෙලගත්තද කියලා. සමහර වෙලාවට හැම දරුවෙක්ම ඒක හොරකමකට කරන දෙයක් නෙවෙයි. නමුත් මේ බලාගෙන ඉන්න ගොඩාක් දරුවෝ තමන්ගේ තාත්තගේ පර්ස් එකෙන් 1 රුපියල් 10ක් හරි කඩචෝරු කන්නට හොරකම් කරන්නට ඇති. ඔබ හිතුවද සමහර වෙලාවට ඔබේ තාත්තගේ පර්ස් එකේ තිබුණේ ඊයේ දවල් වරුවේ දවල්ට කෑම එක කන්නේ නැතුව ඒ ඉතුරු කරගත්ත සල්ලි කියලා? තාත්තල හැමයි දරුවන්ට ආදරේ බෙදන්නේ. සර් දැන් ඔබේ ජීවිත කතාව තුළ මෙච්චර කාර්යබහුල චරිතයක් වෙලා ඉන්නකොට දුවල දෙන්නෙක්ව හදන්න සිද්ධ වෙනවා. බිරිඳගේ රැකවරණයත් ඇතුව තාත්තා කෙනෙකුගේ ආරක්ෂාවත් ඇතුව. හැබැයි සමාජය තුළ සිද්ධ වෙන දේවල් වෙන තාත්තලටත් වැඩිය හොඳින් මේ කලා ශාස්ත්‍රයේ අධ්‍යක්ෂවරයෙක් විදිහට ඉන්න ඔබතුමා දකින්න. එතකොට මේ ලෝකේ තියෙන ලස්සනම දේවල් දුවට පෙන්නලා වැරදි අඩුපාඩු දුවට පෙන්නලා දුවට යහපත් මාර්ගයක් හදන්නට කොහොමද දේවල් කලේ තරබඩු කළා ද ආදරයෙන් කොහොමද මේ මතකේ? මම හිතන හුඟක් පියවරු ඔය කිව්වාගේ ඒ ගුණ තියෙනවා. මමත් මම දන්නේ අනිත් පියවරු වගේ නෙමේ තරවටුව මගේ තිබුණේ නැහැ. එදා ඉඳන් තිබෙන්නේ නැහැ. මම ඒ හැම දෙයක්ම ප්‍රේමයෙන් ජයගත්තේ. මම ඒගොල්ලන්ට ආදරය කිරීම තුළ මේ අර මට කියපු කාරණාව මතක් වුණා. පියෙක් ගෙදරින් ගියාට පස්සේ උ මොනතරම් ඔහුගේ ජීවිතය තුළ ගත කරනවද කියන එක දරුවෝ දන්නේ නැහැ. වරක් මට මගේ මිත්‍රයෙක් කිව්වා මාපිටිකම ඔයා ගොඩාක් ටෙලිනාට්‍ය කරනවා චිත්‍රපටි කරනවා නමුත් ඔයා මේ ආර්ථිකමය ගොඩක් වගේ ස්ථාවරත්වයක් නැහැනේ. ඔයා තාම ගෙදරක් හදාගෙන නැහැ. ඔය වගේ දේවල් මට කිව්ව දවසක් මම එයාට දුන්න උත්තරේ තමයි මම හම්බ කරපු හැමදේම මම ඒ කියන්නේ ගොඩාක් දුරට මම වියදම් කළේ ඒගොල්ලන්ගේ අධ්‍යාපනයට. මම මේ රජයේ පාසල් හැල්ලු කරනවා නෙමෙයි මගේ දරුවෝ ඔක්කොම ඉගෙන ගත්තේ පුද්ගලික විද්‍යාලවල. ලොකු දුව සුජාතයිගේ දෙවෙනි දුව මියුසියස් පුතා කීරියගේ දැන් පොඩි අනිත් එකනත් කීරියගේ. ඉතින් ඒකෙන් මම කිව්වේ ඒක මම මේව කළේ මට ඕනුණා ඒගොල්ලන්ට විශේෂයෙන්ම ඉංග්‍රීසි අධ්‍යාපනය අනිවාර්යෙන් ඒගොල්ලන්ට දෙන්න ඕන කියන එක මගේ තිබුණා මුලින්දම. භාෂාව ඉගෙන ගත්ත විශේෂයෙන් මගේ වැඩිමහල් දියණියා ප්‍රංශ භාෂාව ඉගෙන ගත්තා. ඒ නිසාම තමයි ඒගොල්ල පසු කාලීනව මගේ දුවලා දෙන්නම කුවේට්ටියා වේස්වල මේ ගුවන් සේවිකානද රැකියාව හමුණා ඒ අර අධ්‍යාපනයත් එක්ක. ඉතින් ආපස්සට හැරිලා බලනකොට මම දකිනවා මම මගේ දරුවන් වෙනුවෙන් ලොකු ආයෝජනයක් කළා. එතකොට සමහරලාට ඒ ආයෝජනයේදී මම හිතුවේ නෑ මං ගෙවල් දොරල් හදන්න ඕන. ඒවනේ මේ මම හිතුවේ මේ දරුවෝ ගැන මං හිතුවේ. ඒ ගැන මම අදට සතුට වෙනවා. අදට සතුට වෙනවා මොකද ඒගොල්ලෝ ලබපු දියුණුව ඒගොල්ලන්ගේ ජීවිත වෙනස් වෙච්ච හැටි ඒ සියල්ල උනේ මගේ ආයෝජනයත් එක්ක. හැබැයි එතෙන්දී අර ඔබ කිව්වා වගේ බොහෝ දේවල් බොහෝ පියවරු පරිත්‍යාග කරනවා. මම මගේ ජීවිතේ මගේ හෙට ගැන නෙමෙයි මං හිතුවේ. මං ඒගොල්ලන්ගේ හෙට හිතුවේ. ඉතින් ඒක මට ඒක අද ඇස් පණ අපිට පේනවා මම කරපු ඒ ආයෝජනේ ඒ ඉන්වෙස්ට්මන්ට් එක. ඔව් තාත්ත කෙනෙක් කියලා කියන්නේ තාත්ත කෙනෙක් වුණාට පස්සේ සමහර වෙලාවට අඳින ඇඳුම ගැන සැලකිලිමත් නැහැ. දාන සපත්තු දෙක ගැන සැලකිලිමත් නැහැ. ඔබ පොඩ්ඩක් හිතන්න. ඔබට ඔබේ ඇඳුම් අල්මාරිය තුළ ඇඳුම් කීයක් තියෙනවද? හැබැයි තාත්තට කලිසම් අඩුයි නේද? කමිසෝන් නම් දෙක තුනක් ඇති. හොද හොද අඳින. ඔබට සපත්තු ජෝඩු කීයක් තියෙනවද? හැබැයි තාත්තා එහෙම හිතන්නේ නැහැ. ඔබව සුරංගනාවියක් කරන්න ඔහුගේ සියලු දේ කැප කරනවා. ඔබට හරි ලස්සන සොඳුරු ලෝකයක් ඔහු පෙන්නනවා. ආදරේ මැද වූ දමාගත්ත
පුංචි පුංචි වාරණත් එක්ක ඇති කරගත්ත හරි ආදරණීය ලෝකයක් තුළ හැම තාත්ත කෙනෙක්ම උදේ පාන්දර වැඩට යන්න අවදි වෙලා මේ ලෝකේ වටපිටාවේ සුන්දරත්වය විඳිනකොට හිතනවා ඇති මගේ දුවේනු භවදීන්නම් මේ ලෝකේ තියෙන හොඳම වෙලාව තමයි උදෑසන කියලා කියන්නේ. ඉතින් දොර අරගෙන එළියට ආවොත් මේ ලෝකේ තියෙන ලස්සනම දේවල් ඔයා වෙනුවෙන් තමයි කියලා. අබමල් රේණුවක තරම් දෙයක් බලාපොරොත්තු නොවේ. තමන්ගේ මුළු ජීවිතයම කැප කරන දිය කරන පිරිමි පරාහණයක් ගැහණියෙකුට මුණ ගැහෙනවා නම් මේ ලෝකේ. ඒ තමයි තාත්තා. එකම එක්කෙනයි මේ ලෝකයේ විදිහට ඉන්නේ.
කවදාවත් තාත්තා කෙනෙක් නැති වුණොත් ඒ අඩුව පුරවන්නට ප්‍රතිමූර්තියක් අපිට තනන්නට බෑ ආදේශකයක් නෑ ඒකට වෙන පිරිමියාත්මයක් නෑ ගොඩක් වෙලාවට මේ ආදර කතාවලදී ගැහණිය ආදරය කරලා ගැහණිය දරු සම්පතක් බලාපොරොත්තු වෙන වෙලාවේදී ඇය හිතනවා තමන්ගේ ස්වාමියා වගේ පුතෙක් හම්බෙනවා නම් ඒ වගේ දරුවෙක් හම්බෙනවා නම් ඒ වගේම තමයි ස්වාම පුරුෂයා ඔහුත් හිතනවා ඇය ආදරය කරපු ප්‍රිය බිරිඳ එයා වගේම කෙනෙක් මට දකින්න තියෙනවා නම් එයාගේම කොටසක් මට දකින්න තියෙනවා නම් කියලා ඒ තමයි ඒ ආදරයේ ප්‍රබලම බැඳීම සර් දැන් ඔබට දරුවෝ ලැබෙනකොට ඔබ ආදරය කරලා විවාහපත් වෙන්නේ ඔබ ඒ දුවල දෙන්නව දකින්නකොට ටික ටික වැඩිමහල් වියටපත් වෙනකොට ඒ දුවල දෙන්න ආරක්ෂාව ආදරයේ සියලු දේම මැදින් අරගෙන යන මේ ගමනේදී ඔබගේ බිරිඳගේ ඒ ගතිගුණ ස්වාමියෙක් විදිහට දුවලගෙන් බලාපොරොත්තු වුණාද කවදා හරි දවසක මට බිරිඳ සලකන විදිහට මගේ දුවලත් කොහෙට හරි ගිහිල්ලා මේ ස්වාමියට සලකන්න ඕනේ ඒ විදිහට දුවලව හදනවා නම් හොඳයි කියන යටි අරමුණක් හිතේ කොහෙ හරි තිබ්බද ඔය එක තිබ්බා මගේ ඒ තිබ්බා ඒ තියෙන්න හේතුවත් ඒ මගේ බිරිඳගේ තිබිච්ච ඒ ගුණය يعني මම දන්නවා මේ ගුණය මගේ ළමයින්ට තියෙනවා කියලා මම ඒක මුලින්දම දැනන් සිටිය දෙයක් එතකොට ඒ දරුවෝ උස්මහත් වෙනකොට ඒගොල්ල තරුණ වියට එනකොට ඒගොල්ල හැසිරෙන විදියට මම දැක්කේ මගේ ඒ බිරිඳගේ තිබිච්ච හැම ගුණාංගයක්ම විශේෂයෙන්ම එයා ගොඩක් මේ අනිත්‍යයට උදව් කරන කෙනෙක් මගේ බිරිඳ ඒ ගුණේම තියෙනවා මගේ දුවල දෙන්නට හැමෝටම උදව් කරන සිතක් ඒගොල්ලන්ට තියෙනවා විශේෂයෙන්ම අසරණයට දුප්පත් අයට ඒ උදව් උපකාරන සිත පුදුම විදියට දෙන මම හිතන්නේ ආවේ අම්මගෙන් කියලා මං ඒක බලා ඉන්න මට ඒක තමයි මට තිබෙච්ච ලොකුම සතුට ඉතින් මම කියන්නේ මම මේ වෙලාවේ මට මතක් වෙනවා මේ පියෙක්ගේ තියෙන වටිනාකම ඒ කියන්නේ ඒක මේ දියණියක් කියපු අවස්ථාවක් මේ ලෝකයේ මේ මුල්ම මව්වරුන්ගේ දිනය සැමරුවා මේ ඇමරිකාවේ මෙතොඩිස්ත දේවස්ථානයක එතන හිටියා තරුණයක් සොනෝරා ටොඩ් කියලා ඇය ගිහිල්ලා ඒ උසේ වුණාට පස්සේ දේවගතිවරයාට කිව්වා ඇයි පියවරුන්ට මේ සැමරීමක් කරන්න බැරි කියලා. එතකොට ඒ දේවගතිතුමා හැබැයි ඇයි එහෙම ඔබ ඇහුවේ කියලා. එතකොට කිව්වා මගේ අම්මා නැහැ. මගේ තාත්තා මා ඇතුළු දරුවෝ 6 දෙනෙක් බලනවා. අම්මටයි තාත්තටයි දෙන්නටම ඉන්නේ මගේ තාත්තා. එයාව සමරන්න ඕනේ නැද්ද? එතනින් තමයි පියවරුන්ගේ දිනේ පටන් ගත්තේ. ඒ එක දියණියක් තමන්ගේ පියාගේ ඒ ගුණය මතු කරන්න යාමේ. එදේ මං හිතනවා මේ දුවලේ වගේ. ඔව්. හැම අම්මා කෙනෙක්ම හැම තාත්තා කෙනෙක්ම තමන්ගේ ආදර කතාව ජය අරගෙන තමන්ගේ තියෙන උතුම්ම උතුම් ගුණ තමන්ගේ දරුවන්ට දිය කරලා පවනවා. තමන්ගේ රුසිරු තමන්ගේ දරුවන්ගෙන් දකින්නට පාරමී පුරනවා. ඒ නිසා බොම ලස්සන ගීතයක් නිර්මාණය වෙනවා ඒ ගැන අපිට හිතන්නට සඳතරු මල් මට ලැබ දුන් මගේ රුසිරු නුඹ අරගන් කියලා Oh.
अभी गुडाग्म कथा करने अम्मा गया दरे गने अने निसान की अने पिया से निहासटे काऊगी लिए हुना मधे केला ताता किने दरन बर अभी टे समाहर बीटे ताता अपे कुटुंबे तुले रेंदे ने प्रमाणे मधे हिंदा धमांदा गुडाग देने निने है बे ओबा पोड्डा कितन ओबा हम किने क्यों पेरह रख बलाने गहिल लेते ने ताता ඔබ ව පුංචි කාලේ කරේතියම් පෙරහැර පෙන්වන්න ඇති. පෙරහැර ඉවර වෙනකම්ම කවදාවත් තාත්තා කියනවද කර රිදෙනවා බහින්න කියලා. හැබැයි අපි ඇඟිල්ලක් පොඩ්ඩක් තුවාල වුණත් කෑ ගහන්නේ අම්මේ කියලා. තාත්තා කියලා කියවෙනවා අඩුයි. හැබැයි තාත්තෙකුගේ සෙනෙහස ගැන ಗುಣ වර්ණන අඩු වුණාට ඒ සෙනෙහසේ ප්‍රමාණය මනින්නට මිනුම් දණ්ඩක් මේ ලෝකයේ තුල තාමත් හදලා නැහැ. සාමාන්‍යයෙන් සර් දුවෙක් හදනවා කියලා කියන්නේ ටිකක් හදවතට දැනෙන අමාරු කටයුත්තක්. මොකද අපි අද සමාජය ගත්තාම සමාජයෙන් ගොඩාක් පරිස්සම් කරන්න ඕනේ. දුවෙක් පිටත දෙනවා කියලා කියන්නේ මුළු පරම්පරාවෙම නම්බු ආරක්ෂා කරනවා කියන එක. හැබැයි දැන් ඔබ දියණිවරු දෙදෙනෙක්ගේ තාත්තේ. දුවලා තරුණ වයසට එනකොට දුවලට කියන්නත් බැරි දුවලගෙන් අහන්නත් බැරි ඒ හදවතේ කැකෑරෙන අමුතුම පුංචි බයක් තියෙන්න ඇති. අනේ මම මෙච්චර මහන්සියෙන් දරුවෝ හැදුවා හදලා අපිට දොසක් අහන්න විදිහට පිටට යවන්න බෑ. මොන වගේ තැනකට යයිද? මොකද ආදර කතා ඇරඹෙන කාලය තමයි නවයෝවින්නේ කියලා කියන්නේ. ඒ කාලෙක හොඳ සර්ට දැනුනේ. ওই කාරණාවේදී මමගේ දුවල දෙන්නගෙන ඇතර මට බයක් තිබුණේ. ඒ හේතුව මම ඒගොල්ල තුලින් දැක්කේ මගේ බිරිඳ. මම දන්නවා මේ බිරිඳත් එක්ක මගේ තිබිච්ච සම්බන්ධය. එයා කොයි වගේ කෙනෙක්ද කියලා. ඒතර මම දන්නවා එයාගේ කුසින් ආපු දුවල දෙන්න වෙනස් වෙන්න බෑ. ඉතින් මට බයක් තිබුණේ නැහැ. ඒගොල්ල ගැන මගේ කිසිම බයක් තිබුණේ නැහැ. ඉතින් ඒක තමයි මම හිතන්නේ පියෙකුට දෙන ලොකුම හයිය. ඉතින් මට තිබිච්ච ලොකුම හයියත් මගේ බිරිඳ. මොකද මම සියලුම දේ ඒ විශ්වාසය තබා තිබෙන මගේ බිරිඳ ගැන. මොකද ඒ කියන්නේ මම gedara නැහනේ වැඩිපුරම දරුවෝ දෙන්න හැදුවේ ඒගොල්ලන්ට ඉගැන්වුවේ හැම දෙයක්ම කළේ මගේ බිරිඳ. මම හම්බ කළා. හම්බ කළාට එයා තමයි මේ ඒ හැම දෙයක්ම ඒගොල්ලන්ගේ හැම අවශ්‍යතාවයක්ම බැලුවේ. හැබැයි ඉතින් ඒ දෙන්න වැඩිපුරම ආදරේ කළේ මට. ඒ මං හිතන්නේ ඒ දුවලගේ තාත්තගේ දින සම්බන්ධය. ඉතින් ඒගොල්ල කිසි දවසක මං විවේචනය කළොත් වෙන කවුරු හරි මං අර මුලින්ම කිව්වාගේ මං මාව බේරගන්න ඉන්නවා මා වෙනුවෙන් ඉන්නවා. ඒගොල්ල මා තුල දැක්කා ඒගොල්ලන්ට අවශ්‍ය කරන ශක්තිය ආවරණය. ඉතින් ඒක තමයි ඒගොල්ල මම
මම තරවටු නොකලාට ඒගොල්ලෝ මං කියන වචනවල ලොකු බරක් දැක්කා. ඒ බර යන උන්ට ලොකු විශ්වාසයක් තිබ්බා. ඒ නිසා තමයි මටත් විශ්වාසයක් තිබ්බේ ඒගොල්ලෝ ගැන. ඉතින් කිසි දවසක මට මගේ දුවලා ගැන මට දොසක් කියන්න අවස්ථාවක් ආවෙම නැහැ. ඒ විශේෂයෙන්ම අපි දෙගොල්ලෝ අතරේ මාත්මගේ දුවලා දෙන්නත් අතර තිබ්බ සම්බන්ධය. ඉතින් මේක ආත්මික සම්බන්ධයක්. ඒක මතු පිටින් පිනිච්ච නැති සම්බන්ධයක්. ඉතින් මම හිතන්නේ වාහ පියවරු එහෙම තමයි. මම දකින්නේ. ඔව් හැම තාත්ත කෙනෙක්ම හරිම ආසයි තමන්ගේ දුවලා ලස්සනට හදලා කවදා හරි දවසක ලස්සනට තමන්ගේ ගෙදරින් පිටමන් කරලා තව තැනකට යවන්නට. හැබැයි මේ අතරතුර අතරින් පතර මග වරද්දගත දරුවෝ නැතුවම නොවේ. හැබැයි තාත්ත කෙනෙක්ගේ ආදරේ කොයි තරම්ද කියලා කියනවනම් කිසිම දවසක තාත්ත කෙනෙක් මොන වරදක් සිද්ධ වුණත් තමන්ගේ දරුවන්ව අතාරින්නේ නැහැ. අම්මාවරුන්ම කියන එකම එක කතා ටිකක් තියෙනවනේ. මම නැති වුණොත් මේ ගෙදර ඉවරයි. මම නැති වුණොත් ඔයගොල්ලෝ කාලේ ඉවරයි. තාත්තා ඉතින් හම්බ කරනවා විතරයිනේ. මට පුළුවන් ද මේ ගෙදර සුමේ ඔක්කොම කරන්න? ඔය ටික ඔය හැම කෙනෙක්ම අහලා ඇති. නමුත් චුට්ටක් හිතන්න. අම්මට අසනීප වුණොත් අම්ම ලොකු බරක් දරනවා තමයි. අම්මගේ ලොකු ආදරයක් තියෙනවා තමයි. හැබැයි අම්මා අසනීප වුණොත් අම්මට කියන්න පුළුවන්. හවසට පාන් කවු මන් නිදා ගන්නවා. හැබැයි චුට්ටක් හිතන්න. ඒ පාන් ගෙඩිය ගෙදරට ගේන්නත් හම්බ කරන්න ඕනේ අපේ තාත්තා නේද? ඔබ දැකලා තියනවද? හවසට ගෙදර ඇවිල්ලා තේ කහට කෝප්පයක් බීලා තාත්තා ස්තූපයේ තියෙන පුටුවේ ඉඳගෙන පාර දිහා මහා බරක් හිසේ දරාගෙන බලාගෙන ඉන්නවා. මොන ප්‍රශ්නයක් ආවත් දරා ගන්නවා. තාත්තට බෑ රැයට කන්න නැතුයිමු කියලා කියන්න. තාත්තට බෑ හෙට ටියුෂන් ක්ලාස් එකට සල්ලි නැ ඒ නිසා ගෙදර නවතින්න කියලා කියන්න. තාත්තා මේ සියලු බර දරාගෙන කාටවත් ඒ බර දෙන්නේ නැතුව ඔබව ජීවිතේ දිලවනවා. ඒ තමයි අපිට මේ ලෝකේ හිම හම්බෙන එකම පිරිමි පරාණය, එකම පිරිමි ආත්මය. සර් දුවෙක් හදලා ඒ දුව යහපත් විදිහට ගෙදරින් පිට වෙලා තවත් ගෙදරකට ගියා. ඒ પરම්පරා හතරක අභිමානය අරගෙන කොහෙට ගියත් මොනතරම් ලස්සනට පිටමන් වෙලා ගියත් තාත්තා කෙනෙක්ට තද්දටම දැනෙන වෙලාවක් තමයි තමන්ගේ දුව තමන්ව අතහැරලා වෙන කෙනෙක් ළඟට යන දවස. මංගල මොහොත. තාත්තා කෙනෙක් සමහර විට නොකා නොබී ඒ වෙනුවෙන් ඉතුරු කරනවා. හද්දහේ මගුල් කනවා කියලා අපි කියනවා. ඒ තරම් සතුටු යහපත් දෙයට දුවෙක් දෙන එක. ඔබ තමාට දැනෙන්නේ නැති ඒ සතුට වේදනාව මිශ්‍ර වෙච්ච හැඟීම තුවල දෙන්නේ බඳලා යනකොට කොහොමද ඒක දැනුනේ? ඇත්තටම ඒක ඉතාම හෘදයම් ගැනීම ගොඩාක්ම දැනෙච්ච අවස්ථාවන් දෙකක්. නමුත් මට අර මුල ඉඳලම තිබ්බ දෙයක් තමයි මගේ දරුවෝ ගැන. ඒගොල්ලෝ හැදිච්ච පරිසරය අම්මගෙන් ආපු දේ ඒ දෙයක මම දන්නවා. එයා තව පිරිමියෙක් වෙතට ගියත් එයාට ඒ පිරිමියාගෙනුත් මගේ තිබිච්ච දේම ලැබෙයි කියලා මට ලොකු විශ්වාසයක් තිබ්බා. ඉතින් ඒ නිසා මට ලොකු දුකක් ඒ වගේ තැන්වල ඇති වුණේ නැහැ. මට මෙතෙන්දි කතාවක් මතක් වෙනවා. මේ මම හිතන්නේ ඒක පිට රටක සිද්ධියක්. මේ තාත්තා වැඩ ඇරලා ගෙදර එනවා. ගෙදර ආපුවාම දැන් අම්මා ගොඩාක් මුළු දවසම බේසිලා අම්මා හදලා තිබුණා රොටියක්. තාත්තා කන්න ඉඳගත්තාම රොටිය සම්පූර්ණයම කරවලා කඳ බෑ. පස්සේ මම ඉතින් ඒක කනකොට දුව ඇවිල්ලා හැවුවා, තාත්තේ ඔක කරවලා අනක කන්න බලවන්ද? නෑ දුවේ, මේකනේ අම්මා උදේ ඉඳලම මහන්සි වෙලා කොච්චරක් වැඩ කරලා දින්නේ. ඉතින් මේක යාගේ ඉතින් කරවෙන්න ඇති. නමුත් මම ඕක ගැන ඇහුවා නම් එයාට කොච්චර දුකක් වෙනවද? එයා දවසෙම කරපු දෙයට මම ඒ ගැන හිතුවේ නෑ කියලා, මම සැලකුවේ නෑ කියලා.
එවිලාවයා කිව්වා තාත්තා පුතේ කරවෙච්ච රොටිත් රහයි මීම තමයි දුව ගන්න දරුවා තාත්තගෙන් ඒ දරුවා හැදෙන්නේ තාත්තගේ ඒ ගතිගුණ තුලින් ඒ තාත්තගේ වචන තුලින් ඉතින් මම දකින දෙයක් දුවලන්ට තියෙන ලොකුම ශක්තිය පියා පුංචි දවස්වල නිදා ගන්න යනකොට හැම කෙනෙක්ම පීතු පාදන් නමා මහන් කියලා තාත්තට වඳිනවා ඊට පස්සේ හැම රැයකම තාත්තට ඔබ වඳිනව නම් වඳින්න වෙන්නේ පිටගෙදරක ඉඳලා තාත්තගේ මතකයට විතරයි ඔබ දීගෙක කියාට පස්සේ ඉතින් ඒ නිසායි හැම දුවෙක්ම මංගල ගමනට යන්න තමගේ තාත්තගෙන් අවසර ඉල්ලන්නේ ජීවිතේ සමහර බැඳීම් තියෙනවා හදවතේ ඇට මිදුළු ලේ නහරවලට බද්ධ වෙච්ච. අපි කවදාවත් කැමති නැහැ ඒ වගේ බැඳීමක් අපේ ජීවිතෙන් සදාකාලික දුරස් වෙනවට. තාත්ත කෙනෙක්ට දුවෙක් අහිමි වුණත් දුවෙකුට තාත්ත කෙනෙක් අහිමි වුණත් ඒ වේදනාව සදාකාලිකයි. ඒ අඩුව ඒ හිඩස පුරවන්නට මේ ලෝකෙ කිසිම කෙනෙක්ට किसी में जागते कोटे है क्या वक्ले बने ने मामा ये वेदनात्मक माता के अवधुमागे अवधि करना निवेश सर नमूत अपने सामान्य पुरुद्विधेते दारुआंत कालिंग जीविते अपने अत्यरल आवश्यक गमने अन्ने अपने देमा उपयो है भाई समाहर अवस्था वाले में कहिए टमेहे टवेला
अम्मा ताता जीवत वेला इन्नकोटम तमन एहे इहे तियागेन पपुए तियागेन उनुहुमे निधि करगत्त दरुओ अपिट नैति वेला यनवा सर ए संसार गमनेदी अपिट लबेन अडु वेडिय एक अपि बारगत युतुई ओबतुमागे जीविते तन कोहोमद पेन्ने मगे जीविते गुडाक कड़ा वेटी मेच्चतन तीनों कलकिरी मेच्चतन तीनों असार्थक वेच्चतन तीनों अबे मामा मगे वैदिक महल दिए नहीं ये मियेगी वेलावे तरां कांपा उन्हीं ने बिन किसी में देख तरां अब दो हाथली सीखेंगे हमारों ने अभी ताम जीवन तेना माय मगे बिरना है एक दरागन डबेरी देख इच्छर को कंपावक मगे जीवित खादा कपिला ने एक मोनिंग मत कटिंग मत प्रकाशन को लाट एक धारागण डबेर दुका कुना मटे है भई मम दाकी ने देख है मा आया पत्ते का मा मम दाकी ने आया पत्ता ये मुकद्द आधे यागे दारुण तुंदे ना माधानी माय मगे बिरना अपे पुंची दारू होते का अपे अपे ऐंदे माय मगे बिन्दाई पड़ी दारू देना त्यागी ने बुद्धिया करने अर अपे तारुना खाले अपे दारू हेदुवट वैडिया पुद्वां खा रहा देखी मग अपे आना इति मटे ही तेरना अपे टमे आदेकी मग दिन दे दुआ अपे ऐतुने मैं आदेकी मगर ये दारुआंग जीवात करने का तमायदं अपे टे ती අපිට දුව නැති වෙච්ච වෙලාවේ අපේ ජීවිත මොනටද කියලා හිතුණා. නමුත් දුවේ මරණයෙන් අපිට කියා දුන්නා. තාත්තේ අම්මේ වාතව ඕගොල්ලෝ ජීවත් වෙන්න ඕන. මගේ දරුවෝ ටික බලා ගන්න. ඒ අත්දැකීම කියන්නේ බැරි දෙයක්. අද අපි ජීවත් වෙන්නේ ඒගොල්ලෝ වෙනුවෙන්. මට තියෙන ලොකුම දේ ඒ දරුවෝ තුන්දෙනා ලොකු කරන එක. ये अध्यक्षीय मटे दुने दोगे भी हो अत्यक आप हितान नोना देख मम इतिहासिंग आरंभ किया ना सिद्धिया मुहूत गुड़ा गैलुआ आप इतिहासी गुड़ा कहते का ये कैलनी हिट वो राजतुमा कैलनी तीसरा राजतुमा तमंगी ये दोगे हैं वो विहार माधवी की मैं मुहूत रे बिली बैंड पुरु अंदर मैंने तम मेका मैं ඒලා විහාර මහදේවිය ඒක ඉදිරිපත් වුණා. ඒ ඉදිරිපත් වුණා මේ වරුව කියලා මාගම කියන තැනින් මෙවුනේ එතන හිටියේ කාවන්තිස්ස කියන රජතුමා. එදෙනදී තමයි ඒ දෙදෙනාගේ විවාහයෙන් ගැමුණු කුමාරයා බිහි වුණේ. ඒ සුනාමිය ආවේ නැත්තම් ඒ අපි ඉතිහාසය දකින්න ඒ සුනාමිය ආවේ නැත්තම් ගැමුණු කුමාරෙක් නැහැ. හැම අයහපතකම අපි යහපත දකින්න මම දැක්කේ ඒකයි මගේ දුව අයිමි වීම මට අයහපතක් නමුත් මම මේ දරුවන් තුන්දෙනා රැක බලා ගන්න මායි මගේ බිරිඳයි ඒක මට කියන්න බැරි අත්දැකීමක් අද අපි ජීවත් වෙනවා ජීවත් වෙන්න ආසාවෙන් ඉනවා ඒ තුන්දෙනා හින්දා මම මන් දැකින්නේ ඒකයි අයහපත තාත්තලා අම්මලා කියන්නේ තමන්ගේ දරුවෝ විතරක් නෙමෙයි දරුවන්ගේ දරුවන්වවත් අතාරින්නේ නැහැ අවසාන හුස්ම වාතලයට මුසු වෙනකම් දෙයක්ට පුතෙක්ට පුළුවන් තමන්ගේ නැති වෙච්ච තාත්තා අම්මා ගැන කවි ගී ලියන්නට හැබැයි තාත්තා කෙනෙක්ට දුවෙක් අහිමි වුණත් හදවතේ ගැඹුරම තැනක ඒ වේදනාව තියාගෙන ඒ තාත්තා ජීවත් වෙනවා ඒ කවි ලියවෙන්නේ නැහැ හදවත ඇතුළෙම මැරෙනවා හැබැයි සමහර දියණිවරු තමන්ගේ වේදනාව මුළු ලෝකෙටම ඇහෙන්නට කියනවා හරියට අභිෂේක කිව්වා වගේ අය කියනවා मीद में तेमी नहुनु चंद यहानते पालु नतिद निदाइन्न विट प्यानने कियला Oh.
जीवित अहिमिवेम दरागने पुलवां हेवै समहर अहिमिवेम तेनवा अभी उम अमतक करनवा अभी मानसिक विकृति पुद्दलीन बौरपात करनवा अने वगे बंधन अक्तमय दुवगे तातगे तीन बंदीम कीलकियाने समहर वेलावट समहर दियनिवर उंट तमंगे तातव तमंगे पियानन अहिमिवेन इत्ताम कुडा कालेदी समहर वेलावट अम्मगे कुसे इन्नकुट तातव अहिमिवेन अवस्था तीन दरुवा तातव देखलवत् ये वगे वेदनाकारी बंधीम मे लोके तुल कुडाक तीन वेन्वेलायन बंधीम अतरे तात के नति लोक अकेलकियाने हरियट दुवेक्ट इरपायाने नति लोक अगे इतिन इवन लोकवल जीवत्न दियनिवरु कोई तरम नम इन्नवाद ओबतु मागे मे ओर्तिय जीवते तुल ओबट अनंतवत् एहेम दियनिवरु मुन गहिला एति ओबतु मा हितर विधियट तात के ने तमंगे अवसान भागिये दिवना वेस महांसि वेन्ने तमंगे बर अड़ तरमें तमंगे मिनी पेटे बर दर्वंट देने नतुव सीर कटे तो संपादने करला जीवित संबंध एक तमाय हम पियगे में बाला पुरुत्व मंग यह तिंग संतोष जनवा में आपी मेरा टी पदिच्छे कर गया ना मुकदा आपी दक्षिण होगा आसिया दिकर रटवाल विशेष इंडिया वगैरह रटवाल दियनिया उपदिनों के हने आवास ना वा समहार रटवाल लोड दियनिये उपदिने का हेली करने इतना नमून मामा क्या ने मामा गुड़ाक वासना वंते मटे दुवल देने इतना बिच्छे इन्हीं सा मटे इतना मेरा टी इपदिच्छे का क्या नत मांग मासना वंते मगर ये दियनियां देने क उस महत करने ये गुल्लो वैदने से सेटी बाला से टेंट पीएक्वी में बारवां मटे दूना आटा इति मेरा टेस इतना है हम प्योर उन्हें हरी में आशीर्वाद रख सेने का ये गुल्लो मुना दुग्गा हट बिंदा मुना प्रश्न थी बात ये वा कटिंग की हुए ने तूना मुहने प्रकाश से नकलात ये आज दानवा तमंगी दुआला देना तुलिंग तमंगी दुआला गया तुलिंग ओम जीविते सियलु यहलमा सतुड़ अद्धा किनो අද දවසේ මේ ආදර බන්ධනය ගැන කතා බහ කරන්නට අපිත් එක්ක එකතු වුණේ ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ චන්ද්‍රරත්න මාපිටිගම මහත්මයා. ඉතින් හරිම ආදරණීය හරිම සංවේදී පැයක් ගත වුණා. ඔබතුමා ඔබතුමාගේ ජීවිතය අත්දැකීම් එක්කම මේ ලෝකයේ තියෙන බොහෝ දේවල් අරගෙන අපිට ගොඩක් ආදරණීය පැයක් ගත කරන්නට ලොකු අත්දැකීමක් ලැබුවා. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක එකතු වුණාට. අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් අහන්නට කැමතියි. කවදා හරි දවසක හැම තාර්ථ කෙනෙක්ම මහන්සි වෙනවනේ විවිධ වෘත්තීන් කරනවා. මේ රටේ පාරේ තාර දැම්මත්, පොල් ගහකට නැගලා ගෙඩියක් හැදුවත්, ඒ වගේම පාරේ සුද්ධ ප්‍රවිත කරන කටයුතු වල නිරත වුණත් හැම තාර්ථ කෙනෙක්ගෙම එකම බලාපොරොත්තුව තමන්ගේ දරුවන්ගේ දියුණුව. හොඳ යහපත් අනාගතයක්. කවදා හරි දවසක සර්ට දුවලා කියලා තියනවාද? ගැන දුවලට දැනුණු විදිය හැඟුණු විදිය එහෙම කතා කරපු දවසක් දැන් සාමාන්‍යයෙන් අපි ඔය සිංහල අලුත් අවුරුදු වලට එහෙම එකතු වෙනවනේ මතකේ තියෙනවද එහෙම දවසක් එහෙම නම් මට හරියටම නිශ්චිත මතකයක් නෑ මට හැබැයි ඉතින් මෙහෙමයි විශේෂයෙන්ම මට මතකයි මන්සුර බෙදෙන චිත්‍රපටිය ඒ රූපගත කරපු අවස්ථාවේ ඒකේ අනෝජගේ දියණිය ටිටේ මගේ නැති වෙච්ච වැඩිමහල් දියණිය ඉතින් එයා හරීම මේ මේ සුන්දර කාලයක් එයා ගත කළ පොඩි දියණිය අවුරුදු 9ක් වගේ වයසට එතකොට ඉතින් එයා මාත් එක්ක තමයි ඉන්නේ මාත් එක්ක ඉනවා මේ කරනවා ඉතින් එයා හරි ඒ වයසට ලොකු සතුටක් ඒක වින්දා ඒ වගේම එයා දැන් අනිත්‍යත් එක්ක කතා කරනවා එයාට ඕනකම තියෙන මේ මේ අධ්‍යක්ෂකවරයාගේ දුව මේ හරි හරි ආඩම්බරේ තාත්තගේ තැන ඉඳගෙන ඒ ඒක තුන මම දකින්නේ ඒ ඒක මම දකින්න ඒක සතුට එයාට මම ලොකු හයියක් මම පර්වතයක් යාට ඉතින් ඉන්නේ වගේ දේවල් එයා ඉරියව් වලින් කියලා දෙනවා කටින් පිවට ආදරේ කියලා කියන්නේ නැංග තිස්සේම කටින් කිව්වේ නැති වුණාට හදවත පුරාම තියෙන බැඳීමක් සමහර වෙලාවට අපේ ආදරණීය බැඳීම්
කැඩිල බිඳිල යනවා හරි වේදනාත්මක විදියට ඒ නිසා හැම මොහොතෙම මේ ගත වෙන හැම තප්පරේම තමන් ළඟ ඉන්න ඒ ආදරණීය අයට ආදරණීයම ලිංගතු මිනිසෙක් වෙන්න අපි හැම විටම උත්සාහ කරන්න ඕනේ මොකද අපි දන්නේ අපි කොයිතරම් කාලයක් ජීවත් වෙනවද හෙට දවස වෙනකොට අපට අහිමි වෙන්නේ මොනවද කියලා අනේ නිසාමයි හැමදාමත් ඔබේ බැඳීම් තර කරන්නට ඔබේ බැඳීම් ශක්තිමත් කරන්නට අපි බන්ධනත් එක්ක ඔබව හොයාගෙන ඉන්නේ ඉතින් අද දවසේදී මේ සුන්දර බැඳීම් එක කාලය ගත කරලා අපි ඔබගෙන් සමුගෙන යන්නේ ලබන සතියටත් ඒ ආදරය අරගෙන ආපහු එනවා කියන පොරොන්දුව දෙන ගමන්මයි ඉතින් ඔබටත් දවසක හිතිලා ඇති මේ අපා දෙපා සිව්පාව වෙනි සතුන් ඉන්න ලෝකයක් තුල ඔබව රකින දඬුවට ඔබේ අපච්චි නේද කියලා මේ ආදරේ විඳ ගන්නට ඔබට අවසර දෙමින් අපි සමුගන්නවා।